හරි බලාගන්න හොඳ. ඔයාලට ගිය සතියේ මම ප්‍රශ්න වගේක් දුන්නා ටියුට් එකේ, මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා. දැන් මුලින්ම ඒක කතා කරන්නේ නැහැ හොඳද? මුලින්ම අපි බලන්නේ මම ඔයාලට ගිය සතියේ කිව්වා අපි කරනවා රිපෝර්ටඩ් ස්පීච්. රිපෝර්ටඩ් ස්පීච් වලින් මිනිම ලෙසන් එකක් තියෙනවා ඔයාලගේ ඔය අන්තිම හරිය පොතේ. මං කිව්වා ඒ රිපෝර්ටඩ් ස්පීච් කොටස ඔයාලට 9ෙදිත් තියෙනවා, අපහු 10ෙදිත් තියෙනවා, අපහු 11ෙදිත් තියෙනවා. අන්දි තුනේම ඔය පාඩම තියෙනවා. හරිද? ටිකක් අමාරු, ඒක නිසා වැදගත් නිසා තමයි අන්ති තුනේම තියෙන්නේ. ඊට වැඩි ටිකක් අමාරුයි. හරි, ඒක නිසා කල්පනාවෙන් අවධානයෙන් ඉන්න, මොන හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් කියන්න. හරිද? මොකද ඒක ටිකක් සමහර වෙලාවට තේරුම් ගන්න නැති වෙන්න පුළුවන් පළවෙනි පාර කියනකොට. හරි, ඉපසරයක් ඒ දේ අහන්න වෙයි. එතකොට සමහර අයට පාරෙන් තේරුම් පුළුවන්, සමහර අයට ඉපසරයක් එකම කියන්න වෙන. හොඳ, ටිකක් අමාරු පාඩමක්. ඒකයි මම මේ කියන්නේ, අවධානයෙන් ඉන්න. හොඳ, නැත්තම් තේරුම් ගන්න බැරි වෙයි. ඔයාලගේ ටියුට් එකට ඒ පාඩමට අදාළව මුකුත් නෝට් එකක් ටියුට් එකේ දීලා නැහැ. මේ පාඩම කරනකොට ඒ සම්බන්ධයෙන් මම ලියන්න දෙන්න. හරි, ලියන්න ස්ක්‍රීන් එකට දානවා. ඒක තමයි ලියා ගන්න ඕන මේ කොටස. හරි, රයිට්. ඔය ටියුට් එකේ 4 5 6 පිටු වල සම්පූර්ණ ඇක්ටිවිටීස් තියෙන්නේ. Reported speech only. Right. Then balamu. Reported speech. මේකටම තමයි මේ reported speech වලට තව නමක් කියනවා මතක තියාගන්න. Indirect speech. Reported speech කියලා කිව්වත් එකයි, indirect speech කියලා කිව්වත් එකයි, දෙකම එකයි. හරි, ඒක නිසා පටලව ගන්න එපා. Reported speech කියන්නේත් indirect speech කියන්නේ දෙකම එකයි. හරි, පටලව ගන්න එපා. ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා සමහර තැන්වල තියෙන පුළුවන්, සමහර වෙලාවට රිපෝර්ට් ස්පීච් කියලා තියෙන පුළුවන්. ඔය දෙකම එකයි. හරිද? දැන් රිපෝර්ට් ස්පීච් වලදී අපි කරන්නේ රිපෝර්ට් කියන එකම තේරෙනවනේ. රිපෝර්ට් කරනවා කියන්නේ වාර්තා කරන එක. ඒ කියන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් අපි වාර්තා කරනකොට තමයි අපි රිපෝර්ටඩ් ස්පීච් පාවිච්චි කරන්නේ. තව කෙනෙක් කියපු දෙයක් අපි රිපෝර්ට් කරනවා. හරිද? තව කෙනෙක් කියපු දෙයක් අපි රිපෝර්ට් කරන වාර්තා කරනකොට ඒක රිපෝර්ටඩ් ස්පීච් කියලා කියනවා. හරි, උදාහරණයක් විදිහට. හැබැයි මෙහෙ මෙහෙකුත් තියෙනවා. තව කෙනෙක් කියපු දෙයක් අපිට එයා කියපු විදිහටම අපිට උපුටා දක්වන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට හිතනවා කමල් කියලා කෙනෙක් ඉන්නවා. කමල් කියලා කෙනෙක් ඉන්නවා. එයා කියනවා කියලා අපි ගම්මු I am hungry කියලා. කමල් කියලා කෙනෙක් ඉන්නවා. එයා කියනවා I am hungry කියලා. හරිද? මේක කියන්නේ කමල්.
හංග්‍රි මට බඩගිනී කියල කමල් තමයි කිය හරි ඕක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් අපිට ඕක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මම ලියනවා කමල් සෙඩ් සෙඩ් කියන කිව්වා සෙඩ් කියන කිව්වා හරිද මොකද කමල් කිව්වේ ඊට පස්සේ අපි කමල් කියපු දේ ගමු කමල් මොකද කියන්නේ කමල් කියන එක තමයි මෙන්න මේ I am hungry I am hungry අපි ඒක පෙන්නනවා මොනව ඇතුළේද I am hungry කියන එක පෙන්වුවා මොනවද මේ පාවිච්චි කළේ මොනවද මේ පාවිච්චි කළේ මේවට කියන්නේ inverted commas හරි මේවට අපි කියනවා inverted commas inverted commas නැත්නම් quotation marks කියලාත් කියනවා මොකද අපි මේ කරලා තියෙන්නේ කමල් කියපු එක මොනවා කළද මේ තියෙන්නේ උපුටාගෙන තියෙන උපුටාගෙන තියෙන උපුටා ගන්නවට අපි කියනවා කෝට් කරනවා කෝට් කරනවා කිව්වොත් උපුටා ගන්නවා ඉතින් කෝට් කරපු එක පෙන්නන්න අපි පාවිච්චි කරනවා quotation marks මේවට ඉන්වර්ටඩ් මාක්ස් කියලත් කියන කෝටේෂන් මාක්ස් කියලත් කියනවා හරිද උද්ෘත එතකොට අපි මෙතන කරලා තියෙන්නේ කමල් කියපු දේ ඒ විදිහටම කෝට් කරලා තියෙනවා කියන උපුටාගෙන තියෙනවා කමල් කියපු දෙයක් ඒ විදිහටම කෝට් කරලා තියෙනවා කමල්ගේ කටින් පිට උනේ මේකනේ I am hungry අපි ඒක ඒ විදිහටම උපුටා ගත්තා උපුටා ගැනීමේ ලකුණු දෙපැත්තේ පාවිච්චි කරා උපුටා ගැනීම ලියන්න කලින් කමා එකක් ලිව්වා හරිද එතකොට මෙහෙම ලියනවට අපි කියන හොඳට මතක තියාගන්න මේ විදිහට ලියනවට අපි කියනවා direct speech කියලා direct speech හරිද direct speech එක කොහොමද ඒ direct speech එකක් අඳුරගන්නේ direct speech එකක් කොහොමද අඳුරගන්නේ inverted commas වෙන කෙනෙක් කියපු එකක් ඒ විදිහටම කෝට් කරලා තියෙන නිසා quotation marks එන්න නැත්නම් inverted commas තියෙනවා direct speech එක හරිද දැන් ඊළඟට අපි මේක ඔන්න දැන් direct speech එක තමයි අපි මේ direct speech ලියපු එකක් තමයි ඔයාලා indirect speech වලට හරවන්නේ මේ reported speech වලදී ඒක තමයි උගන්වන්නේ මේ විදිහට direct speech දෙනවා එකක් ඒක
indirect speech වලට එහෙම නැත්නම් reported speech වලට හරවන්න ඕන. හරිද? ඒ කියන්නේ මුලින්ම ප්‍රකාශය කරන කෙනා යාට අපි original speaker කියලා කියනවා. කමල්. එයා කියපු එක ඒ විදිහටම quote කරනවා නම් උපුටා ගන්නවා නම් ඒක direct speech එකක්. අපි indirect speech වලදී හරිද? මේක හරවන indirect speech වලට ඒකෙදී අපි කරන්නේ මේ කමල් කියපු දේ ඒ විදිහටම උපුටා ගන්නෙ නැහැ. කමල් කියපු දේ අපි report කරනවා. අපේ වචනෙන් අපි report කරනවා. හරිද? අපේ වචනෙන් කමල් කියපු එකේ අදහස කියනවා. දැන් මම මේක හරවන්නම් indirect speech වලට බලන්න කොහොමද වෙනස් වෙන්නේ කියලා. Kamal said ඒක එහෙම ලියනවා. ඊට අපි පස්සේ අපි පාවිච්චි කරනවා මේ quotation එක උපුටා ගැනීම කොටස මේ direct speech එක මේක ඒක ගන්න කලින් අපි that කියන වචන. Kamal said that මේ I කියන pronoun එක මම he වලට හරවනවා. Am කියන එක මම was වලට හරවනවා. Kamal said that he was hungry කියලා හරවනවා. දැන් මේක මම උද්ෘත පාවිච්චි කරන්නේ නැහැ. හරි. මේක තමයි indirect speech. හරිද? දැන් මම indirect speech එක ලියනකොට වෙච්ච වෙනස්කම් මොනවද? That කියන එක ආවා. හරිද? I කියන pronoun එක he වලට ගියා. Am කියන verb එක was වුණා. හරිද? දැන් ඊළඟට ඔන්න ඔය වෙනස්කම් වුණානේ. උද්ෘත අයින් වුණා. එතකොට ඉගෙන ගන්නේ කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම වෙනස් වෙන්නේ ඇයි? ඔය ටික ඉගෙන ගත්තාම ඔයාලටත් direct speech එකක් ඉන්ඩිරෙක්ට් වලට හරව ගන්න පුළුවන්. ලේසියෙන් අමාරුවක් නැතුව. හරිද? දැන් බලන්න. මුලින්ම මෙන්න මේක මතක තියාගන්න ඕන. හොඳද? ඒ කියන්නේ කමල් සෙඩ් කියලා මෙතන verb එකක් තියෙනවනේ. මොකද්ද මේ සෙඩ් කියන්නේ? කිව්වා. කිව්වා. මොන කාලෙද? ක්‍රියාපදයක් නම් කාලයක් තියෙන. මොකද කාලේ? Past tense. සෙඩ් කියන්නේ තියෙන past tense. ඒ කියන්නේ say කියන verb එකේ මොන කාලෙද? say කියන verb එකේ past tense එක තියෙන්නේ අතීත කාලේ said. හරිද? අපර මතක තියාගන්න මේ verb එක තියෙන්නේ අතීත කාලේ. ඔය verb එකට අපි නමක් කියනවා. ඒ verb එක වැදගත්. හොඳද? එකට අපි කියනවා මොන verb එකද? reporting verb එක කියලා. හරිද? ඒක තියෙන්නේ අර උපුටා ගැනීම කරපු ඒ උද්ෘතෙන් එළිය. හොඳද? උද්ෘතය ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මේ තියෙන උද්ෘත. ඒ කියන්නේ I am hungry කියන එක නෙමෙයි. ඒක ඇතුලේ තියෙන verb එකක් නෙමෙයි. හොඳද? ඒ උද්ෘතයෙන් ඒ direct speech එකෙන් එළියේ තියෙන. Kamal said. හරි. එතකොට මේ reporting verb එක තියෙන්නේ මොන කාලෙද මෙතන?
reporting verb එක තියෙන්නේ past අතීත කාලේ. මොකක්ද එකෙන් කියවෙන දේ? මේ reporting verb එක අතීත කාලේ කියන එකේ තේරුම මොකද්ද? අතීත කාලේ කියන්නේ ඔව්. ඒකේ තේරුම තමයි මෙන්න මේ ක්‍රියාපදයෙන් පස්සේ කමල් කිව්වා. ඒ කියන්නේ කියලා ඉවරයි. මෙන්න මේ කියපු එක මොන කාලයකද එතකොට? අතීත කාලෙක. I am hungry කියන එක අතීත කාලේ එකක්. ඒක past tense. අතීත කාලේ. ඒ කියන්නේ කමල් මේක කියලා තියෙන්නේ දවස් ගානකට කලින්. පරණ කතාවක්. ඒක නිසා තමයි මේ reporting verb එක past tense වෙලා තියෙන්නේ. හරි. දැන් අපි මේ direct speech එක අපි දැන් reported speech වලට හරවනවා. හරිද? මේක මම හරවනවා reported speech වලට. එතකොට ඔය එහෙම හරවනකොට මතක තියාගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. මේ කියන දේ තමයි මෙන්න මේ reporting verb එක past tense වුණොත් අතීත කාලේ වුණොත් reporting verb එක අතීත කාලේ තිබුණොත් ආ reported speech හදනකොට මේ direct speech එක මේ උද්ෘත ඇතුලේ තියෙන ක්‍රියාපදත් ඊට අදාළ අතීත කාලයට හරවන්න ඕන. හරිද? ඒක නිසා තමයි අපි am කියන එක was වලට හැරෙව්වේ. am කියන්නේ වර්තමාන කාලේ, was කියන්නේ ඒ be verb එකේ අතීත කාලය. හරි. ඒක නිසා හොඳට මතක තියාගන්න reporting verb එක මෙන්න මේක past tense නම් අතීත කාලේ නම් direct speech එකේ තියෙන verbs අතීත කාලයට අරන් යන්න ඕන. තේරුණාද ඔය කියපු එක? තේරුණාද ඒ කියපු එක? තේරුම් නැති කවුරු හරි ඉන්නවද? මේ කියපු කතාව තේරුම් නැති කෙනෙක් කවුරු හරි ඉන්නවද? කෙනෙක් නැහනේ. හරි, එහෙනම් අපි යන් ඊළඟට යන් ඉතුරු ටික කතා කරන්න. ඊතල මේ reporting verb එක වැදගත්. හොඳ, reporting verb එක අතීත කාලේ නම් direct speech එක ඇතුළේ තියෙන verbs හරවන්න අතීත කාලෙට. මොකද මේ පරණ කතාවක් කියන්නේ. රයිට්. ඊළඟට මේ reporting verb එක මෙන්න මෙහෙම තිබුණා නම් බැරි වෙලාවත් කමල් says කියලා present tense. ඔව්. දැන් reporting verb එක තිබුණා නම් මෙන්න මෙහෙම says කියලා. ඒ කියන්නේ say කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ සේ. කමල් ඒකවචන නාම පදයක් හින්දා අපි අගට s එකක් දානවා. හරිද? එතකොට ක්‍රියාපදේ තියෙන්නේ මොන කාලෙද? දැන් මේ ක්‍රියාපදේ තියෙන්නේ වර්තමාන කාලේ. says කිව්වොත් මේක තියෙන්නේ දැන් වර්තමාන කාලේ present. ඒ කියන්නේ මේ කියන කතාව පරණ එකක්ද? කමල් says කමල් දැන් කියනවා. දැන් සිදුවන දෙයක්. ඔව්. දැන් I am hungry කියලා කමල් කියන්නේ දැන්. මේ verb එක says කියලා තිබුණොත් මේ ක්‍රියාපදයේ වර්තමාන කාලේ වුණොත් I am hungry කියන එක දැනටත් වලංගුයි. ඒ කියන්නේ මේක පරණ එකක් නෙමෙයි.
තේරෙනවද? මෙන්න මේ reporting verb එකෙන් තමයි අපි තීරණය කරන්නේ මේ පිටිපස්සෙන් තියෙන එක පරණ එකක්ද වර්තමාන කාල එකක්ද කියලා. හරි? මෙහෙමනේ දැන් කමල්ට හිතන්න කමල් I am hungry කියලා කිව්වේ ගිය සිකුරාද කියලා. ගිය සිකුරාද. තමයි I am hungry කිව්වේ. දැන් අද කවද්ද? අද බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ එයා සතියකට විතර කලින් තමයි මේක කියලා තියෙන්නේ. දැන් මං අදත් කිව්වොත් කමල්ට බඩගිනි කියලා කමල් තාමත් බඩගිනිද? මේ I am hungry කියන කමල් කියන කතාව අදට වළංගුද? සිකුරාද කියප එකක් නම් ගිය සිකුරාද කියප එකක් නම් නෑ. අද දවස් වෙනකොට වළංගු නෑ. හේතුව මේක පරණ එකක්. කමල් දැන් හොඳට කාලා ඇති. හරිද? එතකොට අන්න එහෙම පරණ එකක් නම් අපි direct speech එකේ කියන්නේ. එතකොට මේ reporting verb එක අතීත කාලෙන් තියන්න ඕනේ. මොකද මේ කමල් කියපු එක. තේරෙනවද ඔක? ඊළඟට කමල් දැන් කමල් මේ දැන් මාත් එක්ක ඉන්නවා. ඉන්න ගමන් කමල් කියනවා I am hungry කියලා. මේ දැන් කියන එක. එතකොට කමල්ට බඩගිනිද නැද්ද? ඔව් දැන් කියනෝ නම් දැන් බඩගිනි. දැන් මේ මාත් එක විනාඩි දෙකකට විතර කලින් එයා කිව්වා I am hungry කියලා. එතකොට එයාට බඩගිනි වර්තමාන කාලේ. එතකොට ක්‍රියාපදේ අපි වර්තමාන කාලෙන් තියෙන. තේරුණාද ඔබ? says කියලා කිව්වොත් ඒ කියන්නේ වර්තමාන කාලේ කියප එකක්. ඒ කියන්නේ තාමත් වළංගුයි. said කියලා කිව්වොත් මෙතන ඒ කියන්නේ මේ පරණ කතාවක්. හරි? දැන් ඒක වළංගු නෑ. ඒක නිසා මෙන්න මේ reporting verb එක වැදගත්. හන්දද? දැන් එතකොට මේ reporting verb එක says කියලානේ තියෙන්නේ. එතකොට මේ වර්තමාන කාලේ. හරිද? says කියලා තිබුණොත් වර්තමාන කාලෙන් තිබුණොත් මම මේ direct speech එකේ verbs වෙනස් කරන්නේ නෑ. ඒ කියන්නේ verb එක වෙනස් කරන verb එකේ කාලය වෙනස් කරන්නේ නෑ. එහෙනම් මෙතෙන්ට එනවන verb එක මොකද්ද? Kamal said that he is hungry කියලා එන්න ඕන. හරිද? ඇයි ඒක වෙනස් කරන්නේ නැත්තේ? මෙන්න මේ reporting verb එක වර්තමාන කාලේ. ඒ කියන්නේ දැන් කියපු කතාව. Kamal says I am hungry. I එක අපි වර්තමාන කාලේ ගන්නේ am කියන be verb එක. ඒක අපි reported speech කරාම එහෙම නැත්නම් indirect speech වලට හැරවුවාම Kamal said that he I එක වර්තමාන කාලේ am, he එක ගන්න is. ඒකයි ක්‍රියාපදේ වෙනස් වුණාට කාලය වෙනස් වෙලා නැහැ. එම් එකත් වර්තමාන කාලේ, ඊස් එකත් වර්තමාන කාලේ. කමල් said that he is hungry. ඒතර හොඳට මතක තියාගන්න මෙන්න මේ reporting verb එක. මෙන්න මෙයා. මෙයා වර්තමාන කාලේ නම් මේක ඇතුළේ දෙන ක්‍රියාපදවල කාලය වෙනස් කරන්නේ නැහැ. මේ reporting verb එක past tense වුණොත් direct speech එක ඇතුළේ දෙන verbs වල කාලය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ අතීත කාලයට අරන් යන්න ඕන. තේරුණාද ඔය කියපු එක? මෙතන වෙනස් වෙනවා. පහළ වෙනස් වෙනවා. මෙතන says නම් මෙතනත් says. ඒක වෙනස් වෙනවා. තේරුණාද ඔය කියපු එක? තේරුණ නැති කවුරු හරි ඉන්නවද? හොඳට අවධානයෙන් ඉන්න මගේ ටිකක් මේක අමාරුයි. හොඳද? හරි. ඊළඟට තව මේකේ ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද ප්‍රශ්නේ?
ඉස්සෙල්ලා බලා ගන්නකො මේක මේකේ තව වෙනසක් වුණානේ මොකද්ද ඊළඟ එක m එක is වුණා මේක අතීත කාලෙම තියෙන මොකද තව වෙච්ච වෙනස්කම් ඔව් එකක් තමයි මෙන්න මේ ඩිරෙක්ට් ස්පීච් එක මෙන්න මේ උද්ෘතයේ තියෙන කොටස පටන් ගන්න කලින් දැට් දාපු එක ඒක කොහොමත් අපි දැට් දානවා මතක තියාගන්න රිපෝටඩ් ස්පීච් එකේදී කියන්නේ සමහර තැන් වල නොදා ඉන්නත් පුළුවන් සමහර තැන් වල දාන්න ඕනේ ඒක නොදා ඉන්නත් පුළුවන් දාන්නත් පුළුවන් සමහර තැන් තියෙනවා දාන්න ඕනේ මේ දැට් ඒක නිසා That time will I power chicken liquam hurry. To get one. I am hungry, kill me direct speech. Make any udrute. You get a calling up that gun. Reported speech well, Jim, a tongue indirect speech well. Tawicha Venison Kata, because a verb begaven as needed them and then Cuba. Verb begaven as in Nagel, verb begaven as in Mianisa. Meati the Kalinang. Meat at the Kalian. ඊළඟ වෙනස මොකද්ද? I here එක වෙනුවට he කියන pronoun එක දැන්. ඔව්. pronoun එක වෙනස් වුණා. I කියන එක වෙනුවට he වුණා. මොකද්ද ඒ වෙච්ච වෙනස? ඇයි එහෙම වෙනස් වුනේ? ඔහු බඩගිනි कऊद कमल ने मे कथा किया कमल कियनो ऐ एम हंग्री कमल रिपोर्ट करना विमल कियने එතකොට මෙයා ඔරිජිනල් ස්පීකර් මුලින්ම ඒ කතාව කිව්වේ කමල් කමල් කියපු කතාව රිපෝට් කරනවා විමල් උතන කී දෙනෙක් ඉන්නවද මුලින් කියපු එක්කෙනා වෙන එක්කෙනෙක් පස්සේ රිපෝට් කරන්නේ එයාමද වෙන එක්කෙනෙක්ද වෙන එක්කෙනෙක් දෙන්නෙක් මුලින් කියපු කෙනයි පස්සේ එක report කරන කෙනයි දෙන්නෙක් වුණොත් අපි මේ pronouns මාරු කරන්න ඕන හරිද I තියෙන එක he hari she hari වලට අරන් යන්න ඕන පිරිමි කෙනෙක් නම් he ගෑනු කෙනෙක් නම් she හරිද ඒක නිසා තමයි අපි මේ i එක he කරේ. ඒකට දැන් ගැටලුව තමයි කමල් කියනවා i am hungry. විමලුත් කිව්වොත් මෙතන කමල් said that i was hungry කියලා. මොකද මෙයානේ මේක report කරන්නේ. කමල් කිව්වා මට බඩගිනි කියලා. එතකොට එන ගැටලුව මොකද්ද? मट बडगी මට බඩගිනී කියන එක ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට ඒට බඩගිනීද ඔයි කියන්නේ නැත්නම් මට බඩගිනී කියලාද මේ කියන්නේ? එහෙමනේ කියන්නේ. කමල් said that I was hungry. කමල් කිව්වා
මට බඩගිනි කියලා ඒ කියන්නේ මේ බඩගින්න තියෙන කමල්ටද විමාල්ටද කියලා ප්‍රශ්නයක් එනවනේ. අර මුලින්ම කියපු කෙනයි පස්සේක report කරන කෙනයි දෙන්නෙක් වුණොත්. තේරෙනවද ඔය කතාව? තේරෙනවද දාරා? සමාධිය තේරෙනවද? හරි. තේරෙන්නේ නැති කවුරු ඉන්නවද කියපේක? හරි. එතකොට මෙහෙම එකක් තියෙනේ. මුලින් කියපු කෙනයි පස්සේක report කරන කෙනයි දෙන්නෙක් වුණොත් අපි pronouns මාරු කරන්න ඕන. උද්ෘත ඇතුලේ තියෙනේ හොන්ද? මේ එළිය තියෙනව නෙමෙයි direct speech එක ඇතුලේ තියෙනවා. අයි තිබුණොත් he hari she hari වලට හරවන්න ඕන. අයි තිබුණොත් he hari she hari වලට හරවන්න ඕන. we තිබුණොත් අපි කියලා තිබුණොත් මම කියලා තිබුණොත් අයි මම කියලා තිබුණොත් ඔහු ඇය he she වලට හරවන්න ඕන. we කියලා තිබුණොත් දේවලට හරවන්න ඕන. අපි කියලා තිබුණොත් ඔවුන් කියලා දේවලට හරවන්න ඕන. ඒතර මතක තියාගන්න pronouns වෙනස් කරනවා direct speech එකේ ඇතුලේ. අයි තිබුණොත් අපි reported speech එකේදී he hari she hari වලට හරවනවා. මෙතන we තිබුණොත් අපි reported speech එකේදී ඒක දේවලට හරවනවා. එහෙම හරවන්නේ මෙන්න මෙහෙම මුලින් කියන කෙනයි පස්සේ කියන කෙනයි දෙන්නේ කුණොත්. දැන් මෙහෙම වෙනොත් කමල් කියපු එකක් කමල්ම කියනවා අපහු. කමල් කිව්වේ මුලින්ම පස්සේ දවසක යාම කියනවා. මම කිව්වා මෙන්න මෙහෙම කතාවක් කියලා. එතකොට කමල් කියන එක අයින් වෙලා මෙතෙන්ට අයි එනවා. දැන් අපි අර ප්‍රොනවුන් එක මාරු කරන්න ඕනද? ඔව්. මේක මාරු කරන්න ඕනද? මම කිව්වා මට බඩගිනි දෙවණී කියලා. දෙවණී කියලා මාරු කරන්න ඕනේ නැහැ. හරිද? I said that I am hungry. මම කිව්වා මට බඩගිනි. ඒක reported speech එක එන්නේ මම කිව්වා මට බඩගිනි. මොකද මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. අර මුලින්ම ප්‍රකාශ කරන කෙනයි පස්සේක report කරන කෙනයි එකම පුද්ගලයෙක් වුණොත් pronouns මාරු කරන්න ඕනේ නැහැ. මේ දෙන්න වෙනස් වුණොත්, ඒ කියන්නේ දෙන්නෙක් වුණොත්, එතකොට අපි pronouns මාරු කරන්න ඕන. හරිද? තේරෙනවද ඔය කියපු කතාව? direct speech ගොඩක් වෙලාවට පාවිච්චි කරන මොකක් හරි දෙයක් ලියලා පෙන් කියනකොටද ලියන එකකදී නෑ. අපි මෙහෙමයි මේ reported speech ගොඩක් අපි පාවිච්චි කරන්නේ පත්තරවල අරීමේ තමයි reported speech ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරිද? ලිපි වල ගොඩක් වෙලාවට reported speech පාවිච්චි පත්තර ගත්තහම ගොඩක් වෙලාවට reported speech වලින් තමයි තියෙන්නේ. හරි. මං අහන්නේ මේ කියප එක තේරුණා? තේරුණ නැති කවුරු හරි ඉන්නවද? කියපු දේ තේරුණ නැති කවුරු හරි කෙනෙක් නැහනේ. රයිට්. ඕක තව කොටසක් අපිට කතා කරන්න තියෙනවා. හොඳද? දකින්න
right ඔය කියපු කොටසට අදාළව මම පොඩි note එකක් දෙන්නම් එක බලා ගන්න ඕන හරි ඒක ලියා ගන්න ඕන මෙන්න මේක හරිද ඉස්සර බලා ගන්න මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන්න reported speech direct speech කියන්නේ ඒකමයි in reported speech we report what another person has said reported speech වලදී අපි කරන්නේ වෙන කෙනෙක් කියප එකක් අපි report කරනවා original speaker's exact words are not used in reported speech මං කර original speaker ගේ exact words කියන්නේ එයාගේම වචන ගන්නෙ නෑ දැන් මේ direct speech එක ලියලා තියෙනවනේ he said i am hungry ඒක තමයි ඔහු කියන්නේ එයාගේම වචන අපි උද්ෘත ඇතුලේ දාලා තිනේ ඒක තමයි direct speech එක indirect speech එක අපි කියන්නේ he said that he was hungry මේකේ උද්ෘත නැහැ. ඒ කියන්නේ උපුටා ගැනීමක් කරලා නැහැ. එයාගේ අදහස අපේ වචනෙන් කියලා තියෙනවා. වෙන කෙනෙක්ගේ අදහසක් අපේ වචනෙන් කියනවා. ඒක තමයි indirect speech එක. ඊට පස්සේ back shift in the tense කියලා තියෙනවා. Back shift කියන්නේ මම කිව්වා අර ක්‍රියාපදයේ අතීත කාලයට අරන් යන එක. මේක තමයි තියෙන්නේ reporting verb එක. ඒක past said නේ තියෙන්නේ. එතකොට verb එක තියෙන simple present i am hungry කියනකොට am වර්තමාන කාලේ ඊට පස්සේ කියනවා if the reporting verb is in the past tense reporting verb එක past tense වුණොත් අතීත කාලයට ගියොත් මෙන්න මේ reporting verb එක the verbs in the direct speech එතකොට මේ direct speech එක මේ උද්ෘත ඇතුලේ තියෙන ක්‍රියාපද also be changed into the corresponding past tense කියන්නේ ඊට අදාළ අතීත කාලයට හරවන්න ඕන මේ උද්ෘත ඇතුලේ තියෙන ක්‍රියාපදේ සිම්පල් ප්‍රසන්ට් වලට අදාළ අතීත කාලේ තමයි සිම්පල් පාස්ට් මේ තියෙන හරවල he said that ඇවිල්ලා තියෙනවා i he වෙලා තියෙනවා am එක was වෙලා තියෙනවා හරිද ඒ කියන්නේ මේ reporting verb එක අතීත කාලේ නිසා උද්ෘත ඇතුලේ තියෙන ක්‍රියාපදත් අතීත කාලෙට යනවා ඊට අදාළ අතීත කාලේ කියන්නේ සිම්පල් ප්‍රසන්ට් තියෙනවා නම් සිම්පල් පාස්ට් ප්‍රසන්ට් කන්ටිනියස් තියෙනවා නම් පාස්ට් කන්ටිනියස් අන්න එහෙම ටෙන්ස් එක ඒ විදිහට වෙනස් වෙන්නේ මම මේ ටෙන්ස් එක වෙනස් වෙන විදිහත් ඔයාලට දෙන්නම් ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න right හරිද එතකොට අපි කිව්වේ reporting verb එක past tense වුණොත් tense එක මාරු කරන්න ඕන හරිද ඊළඟට tense එක මාරු වෙන්නේ කොහොමද කියලා බලමු හරිද tense එක මාරු වෙන්නේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ direct speech එක මෙන්න මේ පැත්තේ යනවා direct speech direct speech simple present unoth api indirect speech ekak harawanna ona simple past walata hari da eka yanne me patta mata thiyaganna
මෙන්න මේ අතර ටෙන්ස් එක නිතර මාරු වෙන්නේ ඔන්නඔහොම හරි ඒ කියන්නේ සිම්පල් ප්‍රසන්න නම් සිම්පල් පාස්ට් ප්‍රසන්න කන්ටිනියස් නම් ටෙන්ස් එක තිබුණේ එතකොට පාස්ට් කන්ටිනියස් ප්‍රසන්න පර්ෆෙක්ට් නම් පාස්ට් පර්ෆෙක්ට් present perfect continuous nam past perfect simple past nam past perfect will shall future kill tibunoth wala should would walata harawanna ona widira e direct speech eka mataka thiyagan direct speech eka nitharama me patte simple present tibunoth me patte simple past walata indirect speech eka ehema nathan reported speech eka harawanna ona man keepak liyala pennanna බලන්න මෙන්න මෙහෙම එකක් තිබුණා කියලා අමාලි කියනවා I am reading a book මම පොතක් කියවමින් ඉන්නේ I am reading a book දැන් උතර verb එක මොකද්ද මම අහන්නේ direct speech එකේ මොකද්ද verb එක මේක direct speech එකේ නේ උද්ෘත කියලා ඔව් direct speech එක කියලා බලාගන්නේ උද්ෘත තියෙනු මේ තමයි අමාලි කටින් පිට වෙච්ච වචන ටික I am reading a book අමාලි තමයි ඒක කිව්වේ ඒක තමයි මේ ලියලා තියෙන්නේ අමාලි කිව්වා මම පොතක් කියවමින් ඉන්නේ I am reading a book verb එක තමයි am reading ඔන්න verb එක කොහොමද මේ verb එක හැදිලා තියෙන්නේ verb එක හැදිලා තියෙන්නේ am කියන be verb එකට reading කියන ing form එක එකතු වෙලා හරිද am කියන්නේ be verb එකක් present tense be verb එකක් එතකොට මොකද්ද tense එක අපිට verb එක බලලා tense එක කියේ තෑගින් verb එක මෙහෙම හදනවා නම් මොකද්ද tense එක present continuous ඔව් present continuous ඔව් මතක තියාගන්න be verb එක present වර්තමාන කාලෙනේ වර්තමාන කාල be verbs තුනයි මොනවද am is ආ කියන තුන. එතකොට මෙතන i එක අපි ගන්න m. i එක අනිත් දෙක ගන්න බෑනේ. is ආ ගන්න බෑ. is ඒකවචන, ආ බහුවචන, i එක ගන්න m. ඒකට එකතු කරලා දෙනවා ing verb එකක්. එතකොට be verb එක වර්තමාන කාලේ ing පදයක් එකතු කරලා දෙනවා. එතකොට present ing තියෙන නිසා continuous tense එක present continuous හරි present continuous tense එක තියෙන්නේ direct speech එක. හරිනේ දැන් tense එක හොයාගත්තා. ඊළඟට verb එක මෙන්න reporting verb එක. ඒක මොන කාලෙද? said කියලා කිව්වහම. past tense. අතීත කාලේ. ඒක අතීත කාලේ. ඒ කියන්නේ මේ verb එක හරවන්න ඕන අතීත කාලෙට. හරිනේ? එහෙනම් අමාලි said කියලා ලිව්වා ඊට පස්සේ මොකද ගන්නෙ that I කියන එක මොකද වෙන්නේ pronoun එක she අමාලි ඉන්නේ එතකොට she ඔව් මෙතන පිරිමි පිරිමි කෙනෙක් නම් අපිට he ගන්න තුරු ගෑනු කෙනෙක් එතකොට she
Amali said that she. One of them verb එක. Present continuous. හරවන්න ඕන මොකටද? Past. Past continuous. Past continuous වලට. වර්තමාන කාලේ කරමින් ඉන්න දෙයක් අතීත කාලේ කරමින් හිටිය දෙයක් විදිහට අතීත කාලයට හරවන්න ඕන. Present continuous එක past continuous කරන් චූටි වෙනසයි කරන්නේ මොකද කරන්නේ? am වෙනුවට was done. මෙන්න මේ be verb එක අතීත කාලයට යවන්න ඕන. අපි present continuous හැදුවේ am is are present නේ මේ වර්තමාන කාලේ. මේකට ing form එක එකතු කළා. past continuous හදන්නේ am is වල අතීත කාලේ was ආවල අතීත කාලේ were was were කියන දෙකෙන් එකකට ing form එක එකතු කරලා අපිට past continuous එක හදන්න පුළුවන් was were am is are වෙනුවට was were කියන එච්චරයි වෙනස එහෙනම් she එක අපි මොකද ගන්නෙ was the word was ඒකවචනයි were බහුවචනයි ඔව් she was ing form එක වෙනස් වෙන්නේ නැහැ දෙකේම ing form එක she was reading a book ඔන්න ලිව්වා indirect speech එක එහෙම නැත්නම් reported speech එක amali said that she was reading a book තේරෙනවද ඒක තේරෙනවද වෙනස් කරපු විදිය මේක past continuous හරිද ඊළඟට මෙහෙම තිබුණොත් Amali said I have written a letter උද්දෘත තියෙන නිසා direct speech එකක් Amali කිව්වා I have written a letter මොකක්ද ඒකේ verb එක ඒකේ verb එක have written. Have written. මෙන්න මේක verb එක have written verb එක බලලා අපි tense එක කියන මොකද්ද tense එක simple present perfect ඔව් has have දෙකෙන් එකකට written කියන්නේ write වල past participle එක අපි අර passive voice හදනකොට ගත්තේ past participle has have දෙකෙන් එකකට past participle දානවා නම් ඒක present perfect tense එක has have කියන්නේ present වර්තමාන කාලේ tense එක perfect present perfect reporting verb එක අතීත කාලේ said කියලා තියෙන්නේ present perfect වල අතීත කාලේ මොකද්ද had present perfect වල අතීත කාලේ past perfect present perfect නම් verb එක තියෙනවා හරවන්න ඕන past perfect වලට එතකොට අපි වාක්‍ය ලියනවා Amali said that එනවා I එක මොකද වෙන්නේ she I එක she වෙනවා she ඊට පස්සේ verb එක කොහොමද හැදෙන්නේ present perfect අපි past perfect කරනකොට චූටි වෙනසයි කරන්නේ present perfect හදන්නේ has have වලට past participle එක එකතු කරලා past perfect කරනකොට අපි has have වෙනුවට මොකද ගේන්නේ had ගේනවා had වලට past participle ඒ කියන්නේ written my present perfect හදන්නේ has have past participle past perfect හදන්නේ had වලට past participle එහෙනම් had written වෙනවා have written කියන එක had written වෙනවා had written a letter හරිද ඒකයි අපි කිව්ව ඔය ඔයාලට ඔය වගුවේ දීලා අර chart එකේ දීලා තියෙන එකයි මේ reporting verb එක අතීත කාලේ වුණාම
මෙන්න මේ උද්ෘත ඇතුලේ නැත්තම් direct speech එකේ තියෙන verb එකෙත් tense එක මාරු වෙන්න ඕන ඊට අදාළ අතීත කාලෙට present continuous නම් past continuous present perfect නම් past perfect ඒක තමයි ඔයාලට අර වගුවේ දීලා තියෙන්නේ හොඳද tense එක මාරු වෙන විදිහ බලා ගන්න එක මෙන්න මේක හරිද simple present නම් simple past පේනවනේ මේ am කියන verb එක මම ඒක verbs ටික highlight කරන්නම් මෙන්න am am එක මේ පැත්තට was වෙනවා අතීත කාල ටික simple past මේ පැත්තේ am drinking present continuous මේ පැත්තට යනකොට was drinking එනවා මගේ be verb එක විතරයි වෙනස් වුනේ am එක was උනා ඊට පස්සේ මේ පැත්තට present perfect ඒ කියන්නේ have drunk have එක past participle මේ පැත්තට යනකොට past perfect ඒ කියන්නේ had drunk present perfect continuous have been have has have දෙකෙන් එකක් එකට been එකතු කරලා ing form එක එතෙන්ට එනකොට past perfect continuous has have වෙනකොට had වෙනවා අනිත් ටික ඔක්කොම එකයි been ing form නේද simple past මේකේ තිබුණොත් අතීත කාලේ පුදුරුත් ඇතුලේ එතකොට හරවන්න ඕන past perfect කියන tense එකට shall hari will hari තිබුණොත් මොකද කරන්නේ shall තිබුණොත් should කරනවා will තිබුණොත් would කරනවා ඔන්න ඔය විදිහට verb එක මාරු වෙන්න ඕන මං කිව්ව අර එහෙම කරන්නේ reporting verb එක බලලා හොඳ ඒ කියන්නේ reporting verb එක අතීත කාලේ නම් මේ විදිහට said කියලා නම් තියෙන්නේ verbs මාරු වෙන්න ඕන මෙන්න මේ කියන විදිහට ඉක්මනට මේ ටික ලියා ගන්න tenses මාරු වෙන විදිහ හරි දැන් බලමු දැන් ඒතර ඔන්න ඔය විදිහට tenses මාරු වෙන්නේ ওই විදිහට හොඳ ඒ කියන්නේ දැන් මේකේ හැම tense එකම නෑ ඔයාලට ගොඩක් එන tenses ටික තමයි ඔය දාලා තියෙන්නේ හරි ඒතර මතක තියාගන්න ඕනේ ඒකත් verb එක අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ හරි ඔව් ඊළඟට ඊළඟට අපිට ප්‍රොනවුන් එක මාරු වෙන විදිය හොඳද ප්‍රොනවුන් එක මාරු වෙන විදිය දැන් මෙන්න එකක් තියෙනවා පිළිවෙත් එහෙම
He said, I am watching TV. Okay, direct speech. Direct speech. Direct speech. Verb. I am watching. Thank you. Make up a reported speech. ඉස්සෙල්ලත් මම ඔයාලට කිව්වා මේ ප්‍රොනවුන් එකත් අපි වෙනස් කරන්න ඕන. හරිද? ඒක වෙනස් කරන්න හේතුව තමයි මේ ඔහු තමයි කියන්නේ මේ ඔහු ටීවී බලමින් හිටියයි කියලා. හරිද? එතකොට he said that ඔහු කිව්වා ඔහු ටීවී බලමින් හිටිය මම මේ මම ටීවී බලමින් හිටියයි කියන එකේ අදහස अदहस मम की अहू मैं तम टीवी बाल मैं तमी कथा की मुलिम खालिंग मुलिम ओरिजिनल स्पीकर मुलिम कथाव कियन के नाई पसेक रिपोर्ट करने के नाई देन्निक तो मे प्रोनाउन का मार करना आई कियन की वाले अरे टेंस का मार मन ने प्रेजेंट कंटिन्यूअस थी पास कंटिन्यूअस एम वाचिंग कियन का वॉस वाचिंग प्रोनाउंस फर्स्ट पर्सन प्रोनाउंस उत्तम पुरुष सेकंड पर्सन मध्यम पुरुष ये वागे में थर्ड पर्सन प्रथम पुरुष हरिद ये वागु मामा देना वाल्ट देंग लिया करने पर मांगे का नोट के अर वाल्ट के दाल देना लिया करना जैसे सिंगुलर मेक वाल्ट मां कालनु दी लेती हूँ ना प्लूरल अभी दें उत्तम पुरुष फर्स्ट पर्सन सिंगल उत्तम पुरुष एक वचन प्रोनाउन का तमाय आई एक प्लूरल लेकर वी मध्यम पुरुष सेकंड प्रोनाउन का यू प्लूरल लेकर यू सेकंड पर्सन मध्यम पुरुष प्रथम पुरुष एक वचन वाले गाने ही शी इट किया ना तूना बहुवचन देोनाउन मोहर धारवाणुनोत्ट हरवाणु की एक याने प्रोनाउंस फर्स्ट पर्सन तीन या कोई ढार वाला नहीं फर्स्ट पर्सन प्रोनाउन ने कहा एक हरवान नो ना थर्ड पर्सन वाले अरे फर्स्ट पर्सन प्रोनाउन ने कहा तीन वाला नंग एक थर्ड पर्सन वाला ढार वाला नो अरे ये टामतर अब ताव मात्र के त्याग नो ना मे प्रोनाउंस वाले तीन वाले पोसेसिव एडजेक्टिव का एक याने आई वी यू दे ही शी इट के ला प्रोनाउंस हाथक अभी इगेन अगेन तीन वो ये प्रोनाउंस हाथ टा एडजेक्टिव उस हाथक तीन वाले नाम विशेषण हाथक एक याने आई वाला एडजेक्टिव का मुकाद्दे पोसेसिव एडजेक्टिव के ला अभी इगेन करते आई क्या ने मामा पोसेसिव एडजेक्टिव का माय मांगे ये एडजेक्टिव का नाम पद आके का दान नो बी वाला एडजेक्टिव का आव यू वाला यूअर दे वाला
දෙයා ඔවුන් ඔවුන්ගේ කීවල his කීවල her it වල its කියන එක හරි දැන් බලනවානේ a pronoun එකට a adjective එකක් තියෙනවා හරිද ඔයාලා මේ හරවනකොට මං කියන්නේ first person ඒවා third person වලට හරවන්න ඕනේ කියලා එහෙම හරවනකොට හොඳට මතක තියාගන්න pronoun එකට අමතරව adjective එක තිබුණොත් first person ඒකත් third person වලට හරවන්න ඕනේ. ඒ කියන්නේ my කියලා තිබුණොත් අර උද්ෘත ඇතුලේ why එක හරවන්න ඕන his hari her hari කියන දෙකෙන් එකකට. it කියන එක එන්නේ නැති හින්දා මම දැම්මේ නැහැ it කියන එක අපි ගන්න නැහැ නේ කොහොමත්. ඒකට his her දෙකෙන් එකකට හරවන්න ඕන my තිබුණොත් we කියන එකේ adjective එක our කියලා තිබුණොත් ඔයාලා ඒක හරවන්න ඕන දෙයා කියලා. ඒ කියන්නේ අපි උද්ෘත ඇතුලේ තියෙන අර first person pronoun එක විතරක් නෙමෙයි මාරු කරන්නේ. මොකද්ද මාරු කරන්න තව? pronoun එකට අමතරව adjective එක තිබුණත් ඒකත් මාරු කරන්න ඕන. දැන් උදාහරණයකට මම ලියන්නම්. මෙන්න මෙහෙම ලියුණොත් he said I need my book ඔව් කිව්වා මට ඕන මගේ පොත ඒක direct speech එකනේ ඔක අපේ reported speech වලට හරවමු නැත්නම් indirect speech වලට he said that ඔව් කිව්වා I එක pronoun එකනේ මොන first person pronoun එක I අපි ඒක හරවනවා he වලට I තිබුණොත් he ඔව් පිරිමි කෙනෙක් හින්දා need කියන්නේ simple present tense එහෙනම් අරන් යනවනේ simple past tense වලට ක්‍රියාපදයේ අතීත කාල කරන්න need needed වෙනවා he said that he needed on now adjective එක my මොකක් කරන්න ඕනද his book my කියලා තිබුණොත් ඒක හරවන්න ඕන my මෙන්න my first person එක අරන් යනවන third person පිරිමි කෙනෙක් නිසා his book කියලා තේරුණාද ඔය කියප එක ඒක බලන්නේ මෙහෙමයි අර ඔරිජිනල් ස්පීකර් මුලින්ම කතාව කරන කෙනයි පස්සේ ඒක report කරන කෙනයි කී දෙනෙක් වුණොත්ද දෙන්නෙක් වුණොත් අපි උද්දෘත ඇතුලේ තියෙන pronoun එකයි adjective එකයි first person තියෙනේවා third person වලට අරන් යන්න ඕන තේරුණාද ඔය කියපු එක මෙතන I කියලා තිබුණොත් ඔය මුකුත් වෙනස් කරන්නේ නැහැ හොඳද එතකොට මම කියපු එකක් මම ආයිමත් කියනවා එතකොට මේ pronouns adjectives වෙනස් කරන්නේ නැහැ I said I need my book එතකොට I said that I needed my book කියලා pronouns වෙනස් කරන්නේ නැතුවම කියන මොකද මේක මුලින් කියපු කෙනාම තමයි පස්සේ report කරලා තියෙන්නේ හරි right මම ඔය දැන් කියපු pronouns වලට අදාළව පොඩි note එකක් දෙන්නම් ඒක ඉක්මනට ලියා ගන්න මේකත් එක්කම ඔව් හරි දෙතන උදාහරණ දෙනවා he said I am hungry he said that he was hungry කියලා pronoun එක වෙනස් වෙලා තියෙනවා grammatical person වෙනස් වෙන විදිහ තමයි තියෙන්නේ. ඕක ලියා ගන්න. මන්ට ලියා ගන්න ඔය ටික.
reported speech වල කොහොමද pronouns මාරු වෙන්නේ කියලා තමයි ඔය කතා කරේ හොඳද? ඔකේ තව අපිට තියෙන අර වෙනස් වෙන සමහර කාලය වෙනස් වෙනකොට වෙනස් වෙන ඒවා කීපයක් ඒක අපි ඊළඟ දවසේ ඉගෙන ගමු මොනවද ඒ වෙනස් වෙන්නේ කියලා. ඒකේ සමහර වාක්‍ය කොටස් තියෙනවා අපි අතීත කාලයට හරවන උන කාලය ගැන සඳහන් වෙන්නේ. ඒවා වෙනස් කරන්න ඕන. प्रश्न रिपोर्टेड स्पीच लबन सती कथा कर लबन बृहस्पति पंती हरिद. Right, good night, children.